ආයිබෝවන්. වර්ෂ 1815 සිට 1948 දක්වා ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය පාලන සමයේදී ශ්‍රී ලංකාවේ සංස්කෘතික අනන්‍යතාවයන් සම්බන්ධයෙන් සංවේදී වෙමින් යම් විශේෂිත රාජකාරියක් ඉටු කළ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරුන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේදී සර් විලියම් හෙන්රි ග්‍රෙගරි වෙත හිමිවෙන්නේ විශේෂ වැදගත්කමක්. 1872 සිට 1877 දක්වා වසර පහක් වැනි සුළු කාලයක් තුළ ඔහු ශ්‍රී ලංකාවේ ආණ්ඩුකාරවරයා වශයෙන් කටයුතු කරනවා. මේ පස් වසරක කාලය ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංස්කෘතික සහ ශාස්ත්‍රීය වශයෙන් විශාල වැඩ කොටසක් ඉටු කරපු කාලවකවානුවක් වශයෙන් හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම මේ වකවානුවේදී ඇතිවෙන ශාස්ත්‍රීය සහ සංස්කෘතිකමය පුනර්ජීවනය එයින් වසර ගණනාවක් නොනැසී පවතිනවා. මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම ඔහුගේ පුරාවිද්‍යා සහ උරුම කළමනාකරණ අදාළව ග්‍රෙගරි ආණ්ඩුකාරවරයාගේ කාලයේ සිදුවුණු කාර්ය සංසිද්ධි සම්බන්ධයෙන් කෙටි හැඳින්වීමක් කිරීමටයි මා අපේක්ෂා කරන්නේ. ශ්‍රී ලංකාවේ සංස්කෘතියේ තිඹිරිගේ බඳු අනුරාධපුරය නැවත උපත ලබන්නේ විලියම් ග්‍රෙගරි ආණ්ඩුකාරවරයාගේ ඍජු මැදිහත් වීමෙන්. උතුරු මැද පළාත සඳහා සීමා නිර්ණය කරලා එය වෙනම පළාතක් වශයෙන් බෙදාවෙන් කිරීම ඔහුගේ කාලයේ සිදුවුණු තවත් එක් වැදගත් කාර්යයක්. අනුරාධපුර පුරාණ නගරය නැරඹීම සඳහා ගිය ගමනක් අවසානයේදී අනුරාධපුරයේද අයත් වන විදිහට වෙනම පරිපාලන පළාතක් නිර්මාණය කිරීමට ඔහු තීරණය කරනවා. සිවිල් පරිපාලනයේ දුෂ්කරතා සහ ජනවාර්ගික පදනම නිසා නුවර කලාවියේ ජනතාවට සිදුවෙන නොසලකා හැරීම් සම්බන්ධයෙන් සලකා බලමින් රාජ්‍ය ලේකම් කිම්බර් සාමි වෙත තමන්ගේ අදහස් ඉදිරිපත් කිරීමෙන් පස්සේ සිවිල් නිලධාරියෙකු වුණු ෆ්‍රෙඩ්‍රික් ඩික්සන් මහතා එම පළාතේ නව ප්‍රධානිය වශයෙන් පත් කිරීමට ග්‍රෙගරි ආණ්ඩුකාරවරයා කටයුතු කරනවා. 1873 සහ 1875 වකවානුවේදී ලංකාණ්ඩුකාර ග්‍රෙගරිගේ මැදිහත් වීම යටතේ රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන වාස්තු විද්‍යාඥ ජේම්ස් ජෝර්ජ් ස්මිද අනුරාධපුර පැරේ නගරයේ නටබුන් ගොඩනැගිලි සම්බන්ධ සම්පූර්ණ ක්ෂේත්‍ර අධ්‍යයනයක් සිදු කරනවා. ඊට අදාළ වාර්තාව ආකිටෙක්චරල් රිමේන්ස් අනුරාධපුර සිලෝන් ද දාගෙබස් ඇන්ඩ් සර්ටෙන් අද ඒන්ෂන්ට් රුයින් ස්ට්‍රක්චර්ස් වශයෙන් 1894 වර්ෂයේදී ප්‍රකාශනයට පත් කෙරෙනවා. ඊට අමතරව ජනතා වෙත හොඳ ජලය, හොඳ වාතය සහ හොඳ ආහාර ලබා දීමේ අභිලාෂය අනුව වාරිමාර්ග කටයුතු කළමනාකරණය සඳහා විශේෂ අවධානයක් යොමු කිරීමට ග්‍රෙගරි ආණ්ඩුකාරවරයා සමත් වෙනවා. විශාල වැව් රජයේ වැඩ දෙපාර්තමේන්තු වෙත පවරාගෙන ඒවා යථා තත්ත්වයට පත් කිරීමටත් ඔහු කටයුතු කරනවා. පවුම් 40,000ක පිරිවැයක් දරමින් යෝධ ඇල සහ කලා වැව ප්‍රතිසංස්කරණය කිරීමටත් ග්‍රෙගරි ආණ්ඩුකාරවරයා මූලික වෙනවා. ඊටත් අමතරව කුඩා වැව් 100ක් එක් වසරක කාලයක් තුළ ප්‍රතිසංස්කරණය කිරීමත් ඔහු වෙතින් ඉටු වුණු වැදගත් මෙහෙවරක් විදිහට හඳුන්වා දෙන්නට පුළුවන්. වර්ෂ 1872 ලංකාණ්ඩුකාර තනතුරට පත්වීමෙන් පසුව රාජකීය ආසියාතිකයන්ගේ සංගමය විසින් කරන ලද ඉල්ලීමක් අනුව එම වර්ෂයේදීම විවිධ බාධක මැද්දේ ව්‍යවස්ථාදායක සභාවේ යෝජනා සම්මතයක් මගින් ජාතික කෞතුකාගාරයේ පිහිටවීමට අවශ්‍ය කටයුතු ආරම්භ කරන්නට ග්‍රෙගරි ආණ්ඩුකාරවරයාට හැකියාව ලැබෙනවා. ඒ අනුව 1877 ජනවාරි පළවෙනිදා කොළඹ ජාතික කෞතුකාගාරයේ විවෘත කරන ලද අතර ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ ඉතා වටිනා හැරවුම් ලක්ෂයක් වශයෙන් මෙය හඳුන්වා දෙන්නට පුළුවන්. ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර ලන්ඩනයේ ජාතික කලාභවනයේ ප්‍රධානී වශයෙන් කටයුතු කළ සමයේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරය සම්බන්ධයෙන් පවා සැලකිය යුතු තරමේ දායකත්වයක් දක්වා තිබුණු ග්‍රෙගරි ලංකාවට පැමිණීමෙන් පසුව දේශීය කලාශිල්ප, සංස්කෘතිය සහ නටබුන් සම්බන්ධයෙන් දක්වන ලද දැඩි උනන්දුවෙහි අග්‍රඵලය වුණේ ජාතික කෞතුකාගාරයේ පිහිටවීම. ශිලාලේඛන පිටපත් කිරීම හෝ ආකෘති සකස් කිරීම මගින් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කිරීමටද මුල පුරන ලද්දේ ඔහු විසින්. ජාතික කෞතුකාගාරය ඉදිකිරීම සඳහා එල්ල වූ බාධා අවසානයේ යටත් විජිත ලේකම්වරයා ඒ පිළිබඳව නිර්දේශ ලබා දෙමින් මේ විදිහට සඳහන් කරනවා. කෞතුකාගාරය පිහිටවීම නිසැකයෙන්ම ග්‍රෙගරිගේ විනෝදාංශයක් වන අතර ඔහු තම වැඩ කොටස උද්‍යෝගයෙන් හා උනන්දුවෙන් යුතුව ඉටු කරයි. එහි ප්‍රයෝජන පිළිබඳව සැකයක් ඇති නමුත් ඔහුගේ ආශාවට ඉඩ ලබා දිය යුතුවේ. බෞද්ධ විහාරස්ථාන සහ පිරිවෙන් මූලික කරගත් අධ්‍යාපන කටයුතු සඳහා විලියම් හෙන්රි ග්‍රෙගරි ආණ්ඩුකාරවරයාගේ ජනතාවාදී ප්‍රතිපත්ති ඉවහල් වෙනවා. හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක හිමියන් වර්ෂ 1873 දී විද්‍යෝදය පිරිවෙනත්
ඒවගේ රත්මලාන්නේ දම්මාලෝක නායක හිමිපාණන් විසින් එක්දා සටසය හැත්තෑ පහේදී පෑලිකුට විද්‍යාලංකාර පිරිවෙනත් ආරම්භ කරන ලද්දේ මෙම නිදහස තුළ. ඒහා සමගාමීව ප්‍රාචීන භාෂා සම්බන්ධයෙන් ඇතිවුණු පුනරුදය පිළිබඳව වන ගෞරවයෙන් කොටසක්ද අනිවාර්යෙන්ම විලියම් හෙන්රි ග්‍රෙගරි ආණ්ඩුකාරවරයා වෙත හිමිවිය යුතුයි. සිය පස්වසරක දූරකාලය අවසානයේ එනම් 1877 නැවත එංගලන්තය බලා යන ග්‍රෙගරි ආණ්ඩුකාරවරයා වයස අවුරුදු 75දී එනම් 1892 මාර්තු 6 වෙනිදා ලන්ඩනයේදී මිය යන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉමහත් වැඩ කොටසක් කරපු බ්‍රිතාන්‍ය ජාතිකයෙක් විදිහට. ඒ වගේම විශේෂයෙන් සඳහන් කරන්නට අවශ්‍යයි වර්ෂ 1870 ජූලි 7 වෙනිදා ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හෙවත් ද Archaeological Survey of Ceylon ආරම්භ වීමට අවශ්‍ය මූලික අඩිතාලම සකස් වෙන්නේ ග්‍රෙගරි ආණ්ඩුකාරවරයාගේ පාලන සමයේදී.